මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් HIV වෛරසය හඳුනාගත හැක්කේ ශරීරයට ඇතුළු වී වසර 8ත් 10ත් අතර කාලයක් ගත වීමෙන් අනතුරුයි. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා අපවිත්‍ර වූ එන්නත් කටු මව්කිරි හා දරු ප්‍රසූතියේදී ආසාදිත මවකෙන් දරුවාට HIV වෛරසය ව්‍යාප්ත විය හැකි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1981 වසරේ දෙසැම්බර් මස පළමු වනදා මුල් වරට AIDS රෝගය හඳුනා ගැනුණා. එතැන් සිට ඉතිහාසය තුළ වඩාත් විනාශකාරී වසංගත තත්ත්වයක් බවටයි එය පත් වුණේ. පසුකාලීනව මෙරටින්ද HIV ආසාදිතයින් හඳුනාගත් අතර 2023 හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 695ක්. එය දැක්වෙන්නේ 14%ක වැඩිවීමක් ලෙසයි. මෙම වසරේ ගත වූ කාල සීමාව තුළත් HIV ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පිරිස මීට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකම ඉන්නවා බස්නාහිර පළාතේ කොහොමද ජනගහනය වැඩි හින්දා වැඩිපුරම රෝගීන් වාර්තා වෙනවා. ඊට අමතරව HIV ආසාදිත අයගෙන් කොළඹ සායනේ 40%ක් විතර ප්‍රතිකාරවලට එනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මොකද තමන්ගේ සමහර අය පොඩි මැලිකමක් දක්වනවා තමන්ගේ ළඟ තියෙන සායනයට යන්න. ඒ හින්දා කොළඹ සායනයේ ඒ හේතුව නිසාත් වැඩිපුර පැමිණෙනවා. ලිංගික අධ්‍යාපනය ගැන නිසි අවබෝධයක් නැතිවීම නිසා HIV ආසාදිතයින් වැඩිවන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. අධ්‍යාපනයේ සමහර තැන්වල පොඩි හිඩස් තියෙනවා පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය හරියට දරුවාට ඒක ඩිලිව වෙන්නේ නැති එක. මම හිතනවා පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය හරියාකාරයට පාසල් සිසුන්ට ලැබලා දුන්නොත් මේක අපිට දිගු කාලීන ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා සමහර දෙමව්පියන්ට මේක හරියාකාරව දරුවාට උචිත ආකාරයට කියලා දීමේ කුසලතාවයක් නැහැ. ඒ සඳහා ඒ කුසලතාවය ගුරුවරු සතු වෙනවා. ඒ ගුරුවරුන්ගෙන් ඒක ලබා දිය යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.